පීයෙන් සන්දිය ගැන අහලා තියෙනවද? මොකද්ද මේ පීයෙන් සන්දිය? සිලිකන් හරි ජර්මේනියම් හරි ස්පටිකයක් අරගෙන ඒකේ කාර්දයක් P වර්ගයේ විදිහටත් අනෙක් කාර්දය N වර්ගයේ විදිහටත් මාත්‍රණය කරලා PN සන්ධිය හදාගන්නවා. PN සන්ධියක් හදාගන්න පුළුවන් එකම අර්ධ සන්නායක ස්පටිකයක් තුල විතරයි. PN සන්ධිවල P පැත්තේ චලනය විය හැකි කුහර වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම අපද්‍රව්‍ය විදිහට එක් කරපු අචල ඍණ ආරෝපිතය එනත් අඩංගු වෙනවා. එතකොට N පැත්තේ චලනය විය හැකි නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම අපද්‍රව්‍ය විදිහට එකතු කරපු අචල ධන ආරෝපිතය එනත් අඩංගු වෙනවා. PN සන්ධියක P පැත්තේ N පැත්තට වඩා කුහර සාන්ද්‍රණය වැඩි. ඒ වගේම N පැත්තේ P පැත්තට වඩා ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය වැඩි. මේ සාන්ද්‍රණ වෙනස නිසා PN සන්ධිය හැදුන ගමන් කුහර සාන්ද්‍රණය වැඩි P පැත්තේ ඉඳලා කුහර සාන්ද්‍රණය අඩු N පැත්තට කුහර ප්‍රමාණයකුත් ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය වැඩි N පැත්තේ ඉඳලා ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය අඩු P පැත්තට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයකුත් විසරණය වෙනවා. මේ විසරණය වෙන ඉලෙක්ට්‍රෝන හා කුහර එකතු වීමෙන් නිදහස් ආරෝපණ වාහක නැති පටු කලාපයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ විසරණය වෙන නිදහස් ඉලෙක්ට්‍රෝන හා කුහර එකතු වෙලා උදාසීන වෙනවා. ඒ නිසා මේ කලාපයේ නිදහස් ඉලෙක්ට්‍රෝනවත් කුහරවත් අඩංගු වෙන්නේ නැහැ. මේ ප්‍රදේශය හායිත ප්‍රදේශය කියලා හඳුන්වනවා. මේ ප්‍රදේශයේ නිදහස් ආරෝපණ වාහක නැති වුණත් අචල ධන හා ඍණ අයන අඩංගු වෙනවා. මේ අචල අයන N දෙසට විසරණය වෙන කුහරත් P දෙසට විසරණය වෙන ඉලෙක්ට්‍රෝනත් විකර්ෂණය කරනවා. මේ නිසා මේ අචල අයන මගින් සන්ධිය හරහා විභවන්තරයක් ඇති කරනවා. මේ විභවන්තරයේ කෙමෙන් වැඩි වෙලා ඉලෙක්ට්‍රෝන හා කුහර විසරණය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. මේක විභව බාධකය කියලා හඳුන්වනවා. ඩයෝඩ්. ඩයෝඩ් භාවිතා කරන්නේ එක් දිශාවකට පමණක් ධාරාව ගලන්න ඉඩ ලබා දෙන්න. මේ දැක්කෙන්නේ ඩයෝඩයක පරිපද සංකේතය. PN සන්ධි ඩයෝඩ පදනම් වෙලා තියෙන්නේ PN සන්ධියක ක්‍රියාකාරීත්වය මතයි. සන්ධියේ පැති දෙක වෙන වෙනම බාහිර සන්නායක කම්බි දෙකකට සවි කරලා සන්ධිය පරිවාරක මාධ්‍යකින් ආවරණය කරලා PN සන්ධි ඩයෝඩ නියපදවනවා. PN සන්ධි ඩයෝඩයක P පෙදෙස කෝෂයක ඍණාග්‍රයටත් N පෙදෙස කෝෂයක ධනාග්‍රයටත් සම්බන්ධ කළාම ප්‍රතිවිරුද්ධ ආරෝපණ ආකර්ෂණය වෙන නිසා N පැත්තේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන කෝෂයේ ධනාග්‍රය දෙසටත් P පැත්තේ ඇති කුහර කෝෂයේ ඍණාග්‍රය දෙසටත් ආකර්ෂණය වෙනවා. මේ නිසා විභවබාධකය කෙමෙන් වැඩි වෙනවා. විභවබාධකය වැඩි වෙන නිසා සන්ධිය හරහා ඉලෙක්ට්‍රෝන හුමාරු වීමක් සිදු වෙන්නේ නැහැ. මේ නිසා සන්ධිය හරහා ධාරාවක් ගලාගෙන යන්නත් බෑ. මේක ඩයෝඩයක පසුනැඹුරු හේවත් රිවර්ස් බයස් කියලා හඳුන්වනවා. PN සන්ධි ඩයෝඩයක P පැත්ත කෝෂයක ධනාග්‍රයටත් N පැත්ත කෝෂයක ඍණාග්‍රයටත් සම්බන්ධ කළාම ඩයෝඩයක් පෙරනැඹුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝවර්ඩ් බයස් කරන්න පුළුවන්. කෝෂයේ ධනාග්‍රය ඩයෝඩේ P පැත්තට සම්බන්ධ කරලා තියෙන නිසා P පැත්තේ ඇති කුහර කෝෂයේ ධනාග්‍රය මගින් විකර්ෂණය කරනවා. ඒ වගේම මේ විකර්ෂණය වෙන කුහර N පැත්තට සම්බන්ධ කරලා තියෙන කෝෂයේ ඍණාග්‍රය මගින් ආකර්ෂණය කරනවා. ඒ අතරේ ඩයෝඩේ N පැත්තට සම්බන්ධ කරලා තියෙන කෝෂයේ ඍණාග්‍රය මගින් N පැත්තේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඩයෝඩේ P පැත්තට සම්බන්ධ කරලා තියෙන ධනාග්‍රය මගින් ආකර්ෂණය කරනවා. මේ නිසා සන්ධිය හරහා ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමක් සිදු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිදුවන නිසා විභව බාධකය අඩු වෙලා සන්ධිය හරහා ධාරාවක් ගලාගෙන යනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ඉතා වැදගත්ම සංකල්පයක් වන PN සන්ධිය පිළිබඳව මේ වීඩියෝවෙන් සාකච්ඡා කළා. ඉදිරියේදීත් මේ වගේම වීඩියෝකින් හමුවෙමු.